නට පපමෙන් හැම නමති සරණ සහිත පංஞ்சසීල සමදා නමස්කාරකන්තුතා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස බුද්ධං සරණගච්චහාම බුද්ධං සරණංගච්చාමී Damang sarranangga cahami Damang sarranangacaami Sanggang sarrananggacahami Sanggang sarenanggacaami Duti hammpi butdang sarenangga cahamami Duti hammpi butang sarenanggacaami Duti hammpi daang sarranangga cahamami ammpi daang sarenangga cami Duti ammpi sanggang sarenangga cahamami Duti ammpi sanggang sarenangga cami Tati ammpi buddang sarenangga camami Ta ammpi buddang sarenangga cami Ta ammpi daang sarenangga caami Tatතියම්පි දම්ම සරග්චාමි තතියම්phiි සgang සරග්චමිතතිම්phiි සgang සරangaා සරනාගමන samම්punන ආමබන්ති පානාතිපාතා වරමණී සික්කහ පදං සමාධයාමි න අධිපාතා වේරමණී සික්කාපදන් සමාධයාමි අදින්නාදාාන වේරමණී සික්හාපදන් සමාධයාමි අදිින්නාදාානා වේරමණී සික්කාපදන් සමාධයාමි කාමේ සුමිච්චාචාරාවේරමණී සික්කහාපදන් සමාධයාමි කාමේ සුමිච්චාචාරා වේරමණී ක්කාපදන් සමාධයාමි මසාවාදාවේරමනී සික්කහාපදන් සමාධයාමි මුසාවාදාවේරමණී සික්කාපදන් සමාධයාමී සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමනී සික්කාපදන් සමාධයාමි සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්කාපදන් සමාධයාමි සැරණේන සදදිින් පංචසීළං දම්ම සතුකං සරක් තංකත්ව පමදිීන සම්පාදිී තබවාං ආම පන්ති සමන්තා චක්කවාලි සුුවත්්‍රාගච්චන්තු දිවතා සද්දම්මං මනි රජස්ස සුනන්තු සදගමොකදං දම්මස්සවන කාලු අයං පදංතා දම්ම සවන කාලු අයං බදන්තා දම්මස්සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු වර්හතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගුතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගෝතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්පස්ස අකරනං කුසලස්ස උප සම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධාන ශසනන්ති සද්ධ බුද්ධ සම්පන්න පින්නත්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අන්ුව අපේ ජීවිත ඉතාමත්ම නිවැරදිව සකස් කරගන්නට ඕන මේ ජීවිතය සකස් කරගන්නටත් සසර ජීවිතය සූපත් කරගන්නටත් තුම් නිවලින් සැන්සනටත් අපි නිබඳව නිරතුරුව උපරිමයක් කොට උත්සහ කරන්නට ඕනේ. හැම වෙලාවකම වගේ නිවන් දකින්නට අවශ්‍ය කරන වැඩ පිළිවෙල නිර්මාණය කරගන්නට යද්ද බාධාවන්න ඇතිවීලෝ. ඇති මේ සතිය පුරාවට අපි සාකච්ඡා කරමින් ඉන්නේ කල්්‍යයානමිත්‍ර සම්පත්තිය සහ පාපමිත්‍ර සේවනයෙහි තියන ප්‍රශ්න ටික කල්්‍යයානිත සම්පත්තිය ලැබීමෙන් ඇතිවෙන ආනිසංස වගේම කොහොමද මේ කට්ටිය අඳුරගන්නේ කියන එකත් වගේ පාපමිත්‍ර සේවනය කොයිතරන්නම් බරපතල හානියක් අවිට සිද්ධ කරනවද කියෙ එකත් ඉතින් අද දවස විශේසිත දවසක ප්‍රහස්පදඳ දවස අපි කතා කරන්නේ පැහැදිරිිවම මෙම තත්ත්වයන් යටතේ කොයි විදිහටද අපි මේ මානසික ස්ුවතාවයක් ඇති කරගන්නට කටයුතු කරන්නේ කියලා මෙතනදී මේ කල්්‍යාන මිත්‍රය ගැන තරක් නෙවෙයි කල්ල යන සහයකයා ගැෙනත් අපි දැඩි අවධානයක් යොමු කරන්න වන ඒ ගැන වැඩිපුර අවධානය යොමුකරවන්නටයි අපේ බලාපොට තුොකොහමුණුමුත් හැම්බලේම කුසලයන් සංවර්ධනය වෙන වන සභපා පස්සා කරන කුසලස්ව උප සම්පදා සචිත්ත පරියෝධපනං ඒතම් බුද්ධානු ශසනං බදුරජාණන් වහන්සේලාගේ ඕනම බුදුරජාණන් වහන්සේ නමගේ ශාසනය සඳහන් කරන්නේ කුසලේ වර්ධනය කිරීමත් අකුසලය දුර කිරීමත් කියන පගතින් අපි හැබලීම කුසලේ වර්ධනය කරන්නට ඕන කුසලේ වර්ධනය කරගන්නට ගන්න හැම උත්සහයකදම බාධ වෙනුවනම් බාධවෙන්න අපේ හිතමයි කට අප හිතට තදිං බාලපා නෝ කවරහුද කියලා අපි බලන්ඩ ඕන මූලිකවම බහෝදේවල් කතා කරා මංකිව්ව මේ සසර ජීවිතය පුරාවට අපිට මේ ගෙනියන හිත හරිර සැඩ පහරකට වගේ අකුසල සැඩ පහරකට අහු වෙලා වගේ කියලා ඉතින් ඒ සැඩ පහරේ උඩට පිහිණඩ ඕන කුසලේ වර්ධනය කරගඩ උඩට පිණන්ට උත්සාහ කරනකොට අඩුමගානේ මොහෝතකට නැවතිලා ඉන්නට වක්වත්. උඩට පිහිනන එක පැත්තක තිබ්බදන්. මොහොතකට නැවතිලා ඉන්ඩවක්වත් පුළුවන්කමක් ඇත්තේ නැහැ මේ අපේ පැත්තිෙන් අපි හිතල බලනකොට මේ උත්සාහය නවත්තලා එහමනොත්ෙමැඩ පහරි පල් හට කාාගය. නිකං නැවතිලා ඉන්ඩවක්වත් මේ උත්සාහයක් නැතුව බැරිකොට තාව කවරල්ල්හට අදිනිවාන පාපමිත්‍රයාගේ ස්වභාවය පහලට ඇදීම හැම් විලේම කුසලේ පැත්තර අධනයක කල් ෑනිත්‍රයාගේ ස්වභාවය අත දෙනක උඩට යන්නට ඉතිං මේ ඔක්කොමත් එක් මේ මානසික සුවතාවය ගැන අපි කතා කළ යුතුව තියෙනවා. මොකදද මේ කල්්‍යානමිත්‍රයා ලබා මානසික සුවතාවය සහ පාපමිත්‍රයා ලබාදින මානසික සුවතාව කියලා දෙකක් තියෙන අප පි නද පාපමිත්‍රයාගෙන තු මානසික සහනයක් ඇති වෙනවා හරිද ඒක හින්දයි මිනිස්සු පාපමිත්‍රයන් පස්සේ හබාගෙන යන්නේ අපේ හිත කිසිම දෙයක් හම්බාගෙන යන්න නෑ එතන සැනසීමක් නැත්තං උග්‍ර දුකක්නං ඇත්තේ හබාගෙන යන්නේ නෑ කිසිම දෙයක් ඒක හොඳර දැනගෙන තියාගන්නට ඕනේ පවුහරි කෙනෙක් හොයාගෙන යන්නේ හිල්ලා හොයාගෙන කතා කරන්නේ ඒ හැමදේම කරන්නේ එතන මොකා හරි සුවදායක තත්ත්වයක් සැනසීමක් තියෙනවානං විතරමයි. කුමක් හෝ සුවදායක තත්වයක් සැනසීමක් තියෙනවානං විතරමයි අපි යමෙක් හබාගෙන යන්නේ ඉතින් පාපමිත්‍රයෙක් හැබාගෙන යන්නේ කෙනෙක් එතන සුවදායක තත්ත්වයක් තියෙන නිසා. එතු මොකක්ද ඒ සුවෝදායක ත්ත්වය ක අපි හොදට තේරුම් ගණ්ඩ ඕනේ හැබැයි ඒ සුවදායක තත්ත්ය කොච්චර අපිට ලාබදායක වෙනවද අනාගත සුවය සඳහා කියලා බැලුවොතුන් අපිට තේරේවි කොච්චර අවැඩක්ද වෙන්න කියලා අනාගතයේ දුකක් ඇතිවෙඩ හේතුවෙන සැපයක්ු බුදුරජාන් වහන්සේ කොතනක වක් වත් අපි අනුමත කරන්නේ නැහැ එකද අකුසලය අනුමත කරන්නේ නැ. පාපමිත්‍රයා නිබඳව අකුසලයට ඇද දමන කෙන ඉතිං උදාහරණත් එක කතා කරන්නට වෙනවා. කල්ලයා මිත්‍රය හැම් බෙලේම අප අපි දෘෂ්ටිය නිවැරදි කරන්නට කටයුතු කරන කෙනෙක්. හන්න ඒ වගේ හොඳ මින්මක් අපිට තියෙන්න්නට ඕනෙ. කොහොමද මේ සුවදායක තත්ව ඇතිවවෙන්නේ පාපමිත්‍රයාගෙන් තමන්ගේ තුළ තියෙන්න්න වූ අවිද්‍යාව නිසා පින්නත්නේ වෙන්න මෙහෙමයි. මම කෙනෙක් ගැන වැරදිවිදිහයට හිතාගෙනඉවා නරක කෙනෙක් ගැන හොඳ කෙනෙක් කියලා හිතාගෙනින්න්න ඒ මගේ වැරදි දැනීමක් මම දන්නේ නරකෙනගෙන හොඳ කෙනෙක් කියෙතිගේ හොඳ කෙනා කියලමං හිතාගෙනඉන්න කෙනාලඟට මට අන්ඩුවමනාතින මොන රූමනාවට තියා ගණඩ විදිහක් නැතුවඉන්නවන ම ඉන්නේ යම්කිසි ආකාරයක දුකින්. අන්න මොකද කරණ කවුර කෙනෙක්ට උදව කරනවා දැනගෙනමය දැනගෙන මුදකරනය නර්ක කෙනෙක් කියල නමු මට ඇතිවන්නේ සතුටාක එමක ම හොඳ කියෙනලාලඟට යනම කියලා හිතා ගෙන යන්නේ න්න එතන තියෙන මගේ වැරදීම. වැරදීම නිසා උපදින සතුට ගැන අපි බොහෝදේවල් කතා කරලා තියෙන මේ පිින්නන්තයට කියලා තිෙන වැරදීම නිසා උපදෙන වූ සතුට කියැන මොකද කියලා. අපේ මනසේ තියන අවිද්‍යාව නිසා උපදෙන වූ තන්හාාව ඒ තන්හා නිශ්‍රිත සතුට තමයි නන්දිය කියලා කියන්නේ ඉතින් මෙන්න මේ වැරදීම නිසා ඉපදන? සතුට කියන එක හබාගෙන යන්නට සමහර විට අපිට නොදැනුවත්කම හින්දම හේතු සකස් එනවා. ඒ හේතු සකස් කරල දෙන්න හුඟක් වෙලාවට ඇතරම අපි වෛරයක් තරහක් ඇතිකර ගණඩනෙවෙයි හරියට හඳුන ගණ්ඩ ඕන පාපමිත්‍රියාව යාගේ වැඩේමොකක් දෙයා. ඉතාමත්ම සමහර වෙලාවටයා වැරදිලාම නරකදී හොඳදී කියලා යායටටත්වරදිලා ඒ අපි ඔය පැත්තර අැගෙනන්ටහදනවා. ඒවගේම නරකදී නරකදී කියලා දැනගෙන ඉතාම දරුණුම පාපමිත්‍ර සොභාවේ තමයි. නරකද නරකදී කියලා දන්න යායට ලක්ක ගඩ බෑහුඟක් කියලා නරකදීවලට ඇබැවිෙනවා හොුක්යි අන්නෙම ඇබෙහි වෙච්චමනිසු තවත් අයව ඇබ්බැහි කරගන්නට අවශ්‍ය කරන වැඩපිළිවලවල් නිර්මාණය කරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට, මේ පාප මිත්‍රයාගේ ස්වභාව අපි තේරුම්ග්ඩ ඕනේ එතන අපිට යම් සතුටක් ඇතිෙනම් සැබෑ සතුටද්ද කියලා හොල බලන්ඩ ඕන සැබෑ සතුටක් නෙවේ නං ඒ සතුට ඔස්සේ හමාගෙනගිය අපි ලකු දුකකට පත්න උදාහරණයක් සුරාපානය වැනි දෙයක් ගත්තවත් යම සුරාපානය භාවිතා කරන මිනිස්සුන්ට සතුටක් නැති නම්. මේ සුරාපානය කියන මේ තරම් ලෝක ප්‍රචලිත වෙන්න නැ එ සතුටක් තියවා හැබැයි ඒ සතුට අ සංසාරික ජීවිතයේම විදවන්ඩ වෙන මානසිකත්වය බොහෝම පහලට වැටෙන දවසිදවස දවසිින්දවස තමන්ගතින බුද්ධිය පිරිශීමකට පත්වෙන බවභෝග සම්පත් නැතිවෙලා යන ලාභකීර්ති ප්‍රසංසා ආදී විශේසයම සමාජයේ ඇතිවෙලා තියෙන ඇතිකරගත හැකි ලාබයන් නැතිවෙලා යන ඒවගේ කීර්ති ප්‍රසංසා ආදිය. නැතිවෙලා නින්දා පහස ලබන තත්වට පත්වෙන්ට හේතුවෙන දෙයක් තමයි මේ සුරාව කියලා කියන්න ඉතින් ඒවැනි දෙයක් එහිතියෙන ආදීනම දැනගෙනම සමහරයි ඇබැහැවුණට පස්සේ ඒ පැත්තට නැබුරුවෙන් නැතුව ඉන්ඩ ැරිවිෙනවා. අන්න එවැනි වෙලාවක සහරයට යම් කිසිසියුම් සතුරක්තියනො පිනත්න තව කෙනෙක් මේ තත්වට පත්කරගත්තා හම. ඉතින් ඒවා ගැන අප ොදින් තේරුම් ගන්ඩුවුන විශේසයෙන් අපිට පීරිිත තත්ත්යකට පත්වයෙන කාරණාවන් සිද්ධ නොකරගන්නටත් හැම වෙලාවකම ස්තීර සැනසීමක් ඇති කරවන්නට පුළුවන් කමක් තියෙන ක්‍රමවේදවලට උදව් කරන කෙනෙක්ගේ අවශ්‍යතාව අපිට නිබාන්ධව ඕන වෙනවා පින්නත්න්නේ පලවෙෙනියෙන්ම ධර්මය දැනගැනීම සඳහා. නොදන්න ධර්මය දැනගැනීම සඳහා කොහේ හරි තැනක අපට ක්‍රමවේදයක් තියෙනවනක් දැනෙනවනක්. ට ඇහිච්ච නැති දේවල් ආගන්්ඩ අවස්ථාවක් තියෙනවා මෙන්න මෙතනින් කියලා මට හොඳ විශ්වාසයක් තිනොනන් ධර්මය ඇහෙන තැනක් කියලා නිවැරදිව අන්න වෙලාටත් මොකද කර්ඩෝනේ අන්න ඒ තැන අතහරින්නේ නැතුව කටයුතු කරඩනේ වගේීම තමයි ඒ ධර්මය අපිත්ට ජීවිතයට ගලප ණ්ඩුවන පින්න්නන්නේ එතන තමයි යාමාරු තැනක්තියෙන්නේ තමන්ගේ ජීවිතයේ ක්‍රියාකාරිත්වයන් වල එක් අර දැනගත්ත ධර්මය ගලපගණ්ඩවනේ. එහෙම ගලපගත්තේ නැත්තං අපිේ දැනගත්ත ධර්මය නිකං මතකේ තබා ගැනීම විතරයි ඉතිං සමාරයට බනාහනකට හරි සැනසීමක්තිය නො හැබැයි මතකතියා ගන්ඩ කිසිුවමනාවක් නෑ. ඒ අයට මතකත් නෑ හපුහම් මතකත් නෑ. එතකොට අපි එක පැත්තකින් ධර්මය දැනගන්නවා වගේ මේික ධරණය කරගන්න ඕො දරණය කරගත්තත් මදිී ඒ තමන්ගේ පැත්තෙන් හොට ගලාගෙන එන විදිට මනසිං සකස් කරග්ඩ ඕනෑ හොඳින් පරිශීරණය කරලා ඊට පස්සේ තමන්ගේ මනසිං මේ ඉෙනගත්ත ධර්මය තමන් තුළ ක්‍රියාත්මකයෙන අපූරුව දකිින් ඕන මේවා කරගෙන යනකට තනීම කරගඩ බෑ තමන්ගේ ක්‍රියාකාරිත්වය ගැන තනීම හොයාගණඩ බෑ තමන්ගේ මනසේ ක්‍රියාකාරිත්වය ගැන ඒ ගලපන ආකාරය ගැන කාය වේදනා චිත්ත දම්ම ආද මෙතන සිද්ධ වෙන මේ ක්‍රියාවලීින් වල ස්වභභාවයට දැනගත්ත ධර්මය අනිත්‍ය දුක්ක අනාත්ම වසේෙන් තියන මේ ්‍රිලක්ෂණය ගලපගන්න විදිහ. ඒ සඳහා අපේ මනස එක තැනකට ගොුණු කර ගැනීම සඳහා සමත භාවනාව සිද්ධ කරගන්න විදියි වගේම විදර්ශනා භාව සඳහා වශය කරන දැනුව මේ ඔක්කෝ ඕන වෙනවා. මේ ගෙනගත්ත ධර්මය තමන්ගේ පැත්තෙන්. තමන්ගේ මනසට ගෝචර කරගන්නට. ඉතිං ඒ විදිහට ඒ ඉගෙනගත්ත ධර්මය ගෝචර කරග්ඩ තේරෙන් නැති වෙනකොට අපිට අහ ගණ්ඩ හැම වෙරේම කල්ල යනමිත්‍රයක් අපිට ආසරයට ඉන්ඩොනවැෙන්ඩ මෙහෙමයි මේක මෙහෙමයි මේක කියලා. ඉතිං එතකොට තමයි විමස විමසා විමස විමසා තමන්ගේ පැත්තට තමන්ගෙ තුළේ නැගිල එන විදිහට මේ ධර්මය සකස් කරගන්නඩ පුළුවන් වෙන්න සැබෑවටම අපි මේ ධර්මය තුළින් පෝෂණය වුණේ නැත්තං අපේ පෙන්න්නවන්නේ. අපිට දුක් නැතිවෙන්න නෑ හිත්වල කිසිම විදිහකින් දුක් නැතිවෙන්න නෑ අපි හොඳට තේරුම් ගඩ ඕනෑ. දුක් නැතිවෙන්නට නම් අපි ධර්මානුකූල චින්තනයක් අපේ ඇතුලාන්තයෙන් නැගිලා එන්ඩ ඕන ඒ චින්තනය කියලා කියන්නේ දුක් ඇති නොවන චින්තනයක්. තින් කල්ලායාන මිත්‍රය නිබාධව නිරතුර අප මෙවැනි චින්තනයකට ගොදුරු කරනවා අපි කියන නිකං අර මේ හුරතල් කරකරතියාගන්න. කලයාන මිත්‍රයෙක්ෙනෙක් මොකක්දඔ කෙලේ සුරතල් කරනවා කියලාක් කියැනමකක්ද ඒ වෙලාවට ඒ වෙලාට සැනසෙන විදිහ වැඩකරතියා ගන්නෑ කියෙන කැම්ම කිව. ඇත්තර මුණ දෙන්නට ඕනේ. සත්‍ය තත්වට මුහුණ දෙන්නට ඕන. ඒ සත්‍ය තත්වට මොුණ දෙනකොට මේ කල්්‍යයාන මිත්‍රයකින් අපිට ලැබෙන පෞෂය පෙන්න්නවත්න්නේ. ආදර්ශ සම්පන්නකම ගේ තැනට සුසුුවනින් කටයුතු කිරීම සකසුරුවන්මටයුතු කිරීම න්‍යතමානීකම ඒවත් එක්ක තියන මහා අභිමානවත් වීර්ය කෙනෙක්තුර තියෙන ඒවගේ දේවල් දැන නොකොට අපේ ජීවිත එක පාරටමර වැටිලා තිබ්බ තැනින් නැගිරිලා එනවා. කල්්‍යෑමිත්‍ර සේවනය තින වටිනාගම මෙච්චරම් එපුණ කියන්නට බෑ. ඉතින් අපි. මේ දැ කතා කරමින් ඉන්න මේ දෙක ගැන අපි හොම කතා කරලා මේ හොඟක් වෙලාවට අපිට පීඩිත්ත තත්ත්වයක ප්‍රශ්න එනෝ මානස්ක පීරණය ගැන කතා කරනොකොට අපි හැමදාම කියන්නේ පීරණයේ ඇතිවෙන්නේ මානසික සුවතාවය නැතිවෙන්නේ අසරණ වෙනකොටයි. හරි මොකක්ට අසරණයෙනවා කියන්නේ. ඕනම වෙලාවක කරගණ්ඩ අවශ්‍ය කරන දෙයක් තමන්ට ුවමනා දෙයක් තමන්ට ුවමනා විදිහට සිදධරගන්නඩ බයින්න මට සීතල ගොඩක් දැනිලා ම ඒ සීතලෙන් බේරෙන්ඩ ක්‍රමයක් නෑ. මට තද ඌෂ්ණයක් දැන්ල දහඩිය දමින් තිෙන්නේ මේ උනය ඇතික කරගණඩ ක්‍රමයක් නෑ මගේ මට ගොඩා කුසගින්නක් ඇවිලලා තියන්නේ කුසගින්න නිවාගණඩ ක්‍රමය නෑ පිපාසාවක් ඇයිල යෙන පිපාසාාව නිවාගණඩ කරමයක් නෑ. ඒ වගේ මට තියෙන අවශ්‍යතාවයන් නිසා යම් දුකක් ඇතිවෙනවද. අන්න ඒ දුක නැතිකරගන්ඩ හැම වෙලේ මුත්සාහ කරන අපිට අන්නඒ දුක නැතිකරගන්ඩ ක්‍රමයක් නැතිවෙනකොට අපේ පෙන්න්නන්නේ අපි කියනවා අසරණයි කියලා. හරිද ඒ දුක් නැතිකරගන්ඩ ක්‍රමවේදයක් නැතිවෙනකොට අපි කියන අසරණයි කියලා අන්න ඒ අසරන වෙන්නේ හුඟාවක් වෙලාට බෞතික සම්පත් නැතිවීමෙන් කියලා අපි හිතෙන්නේ බෞතික සම්පත් නැතිවෙනකොට අපිට ලොකු අසරණකමක් දයි නවා හනමුත් ඒ බෞතික සම්පත්තර තියෙනවා සීමවක් අපිට තිබිය යුතුම ජීවිතය ජීවත් කරවනකුට අත්‍යවශ්‍ය වෙන්නේ බෞතික සම්පත් හතරයි. ඒ හතර ප්‍රමාණුවත්ව තියෙනවා නං කෙනෙකුට කිසි කරදරයක් නතු ජීවත්ෙන්න්න පුළා. නමුත් අපිට බොහෝ දේවල්ල අවශ්‍යතාවය නැවිල්ලා තියෙන බව අප පිින්නන්තය හොඳටම දන්න. මොනවද මේ හතර කියලා හිතුවොත්න් තේරෙනවා පලවෙනි එක හාර දෙවනි එක ඇඳුම් තුන්වෙනි එක නිවාසයක් ඉන්ඩ තැනකම් හතර එක බෙහෙත්තෙත්. මේ හතර යම් ප්‍රමාණයකට තියෙනවානං ප්‍රමාණවත් තර ඔය ටික තියනවා වෙෙන මොනවත් ඕන වෙන්න නෑ අනිත් ඔොක්කෝම නැතුව ජීවත්ට පුළො. එනං ජීවිතය පලවෙෙනීම ඔන්නඔය හතරේ ප්‍රමාණවත් තරමට තමන්ට යැපෙන්ඩ ප්‍රමාණවත් තරමට මේ දේවල් ඒකරාසී වෙලා තියනවාවන දලාට තෘප්තිිමත් ජීවිතයක් අවශ්‍යනං ගත කරන්න පුළුව. හරි එතනින් එහාට අතෘත්ති කරනං ඒ හැම දෙයක්ම අපේ මනසි ඉල්ලන අත්‍යවශ්‍ය නැතිදේවල් අත්‍යවශ්‍යයි කියන හැඟීම අපේ මනසේ ඉපදිලා තියන හින්ද ඒවයිල්ලන්නේ බලඩ වාහනයක් නැතිවනා කියලා මැරෙනවද කෙනෙ . දුකතනයක් නැතිවුණනා කියලා මැරෙනවාද . හරි ඒ වගේ දැන්වය රසම රසකෑම නැතිවුනා කියලා මැරෙනවාද නෑ. හරි එතකොට වටිනා ඇඳම් පැළඳම් ඇදුම් පැඳම් ඕන ඒවට ඕන කරන කාරණාවක්තියෙනවා අහාර ඕන අහාරෝන මේ ජීවිතය පාත්තාගෙනයන්ට බඩ ගින්න කියලකන් ඇතුෙන් ඇති වෙන වේදෙනාව න්නේ ඇතිවෙන වේදනාවල් නැතිවීම සඳහා ආරය අවශ්‍යතාව තෙන නැතන්ගේ ේදනයට පත්වවෙන්නේ නෑ. හරි ඒ වගේ තමයි ඇඳුම් කියල කියන්නේ මේ ශරීරය වසාගන්ඩ මැසිස්සගේ මදුරුවන්ගෙන් සීතයෙන් ූනය බේරෙන්ඩ ඕන කරන ආවරණයක්. ඒ ආවරණය පිරිසිදු වඩවටේ. ඒ සාමාන්‍ය වශෙන් තිබුණ හමැති ඒක මහා වටින එකක් මෝස්තරයක් ඒවගේ අවශචනය අපේ ගිහි පින්නන්තායට ඒ තැනට සුදුසු ආකාරයට මේ ඇඳම තිබුණා නං හොඳටම ඇති තමන් රැකි ආකරණය ස්ථානයට ගැලපෙනදියට අනිවාරයම ඇඳමක අවශ්‍යතාවය තියනවා අප පිගැනීමේ නිලධාරයක දෙරන්න කෙනෙක් නම් ය මේ සරයේ හොඳට සර්සලයි ඩෝනය දන. මොකද මේ සරරිරෙ පිළිකුලයි එක දුගන්ධයි ඒ අප්‍රසන්නයි මිනිස්සුන්ට දයි අප්‍රසන්නතාවේ නැතිවෙන විදිහට වාසය කරන්න ඔ හැමදේම දැනගෙන සිද්ධ කරනවා නං අන්න එහෙම. අපිට ඒවා නැතුව බැරිවෙන්නේ එතකොට ඒ හතර විතරක් අවශ්‍ය ප්‍රමාණයට අශ්‍යද අපිට ප්‍රමාණුවත්ම තියෙනවනං ඒ එ පමණ ඉඳලා සන්තූසයෙන් ඉඩ පුලුවන්. හරි අවශ්‍ය විදිහට ඒයන්නේ මනද හතර ආහාර එතකොට ඇඳම් නිවාසය සහවෙේත්තෙත් මෙන්න හතර භික්‍ෂූන් වහන්සට ඕන කරන සව් පපසය යකට කියන්නේ භික්ෂුණන් වහන්සේ පැත්තර ගන්නකොටට කියන්නේ මොනාද ආහාරවලට කියලා කියන්නේ පින්ට පාතය ඇඳමට කියන්නේ චීවර එතකට නිවාසට කියන්නේ සේනාසනය ේතෙත්වලට කියැ ගිලන් පස හතට කියෙන සව් පස කියලා බුදුරජාන්හන්සේ පණවලතියනවා මේ හතර භික්‍ෂන් වහසට අත්්‍ය අවශ්‍ය දේ කියලා යපෙන්ඩ ඕන දේ කියලා අපේ පිනති මග ඇයි මේ කාරණාව මෙතෙන්ට ගත්ත මේ කල්්‍ය හනමිත්‍ර කතාවත් පාපමිත්‍ර කතා එක්ක කොහොමද මේක මෙතට සම්බන්ධ කරගන්න කියලා මේ හතර ප්‍රමාණවත් තරමට එකතු කරගන්නඩ ජීවිතය කෙනෙකුට ඒ තරම් අමාරු නෑ මාලොහු ගේක අවශ්‍යතාවයක් නැහැ තමන්ට ජීවත්වෙන්ට අවශ්‍ය ප්‍රමායට ගගේයක් හදගත්ම හොදට ප්‍රමාණ හැබැයි එක පිරිසිදුවෙන් න ඉඩ ප්‍රමාණවත් අරම තිෙන් දෝඩි. හරි ඒ වගේම තමයි මහාලකු වහන එක අව්‍යතාවයකුත් නෑ. අද කාලය හට අපිහිත මුකු වහනයක් ඕන කියලාහ ඒකත් ප්‍රමාණවත් තරමට තිබුණ හ ප්‍රමාණවත්. හොඳ කොමත් සව්පසය ගැන විතරක් කතාකරොත්. අවමය තමන්ට යැපෙන්ඩ අවශ්‍ය විදිහයට ආහාරටික තියෙනවා නම් ඒ ගැන මාසයගේත් මගේකිළඟ හාරථයනකට බයකපතින්නේ නැත්තං හැබැයි රසවත්ම මෙවා වඩෝනිි කර එකක් නැහැ ඒ විදිහට මේ හතරම ඔය ආකාරයට තියෙනවන් කෙනකුට තා තෘප්තිමත් ජීවිතයක් ගතර ුලන් ඒ අඩු ප අඩුව තියන ටික ප්‍රශනයයක් තියෙනවා. හැබැයි මිනිස්සු දුක්වි දින්නේ ඒ ඔය හතර හිද නෙවේ වැඩිපුර. වෙනත් වෙනත් දේවල් ජීවිතයට ගොඩා කකතු වෙලා ගොඩා එකතුවෙලා නැතුව බෑ මේකනතුව බෑ මේැනතුව බෑ මේ කනතුව බෑ මේ කනතුව බෑ කියලා. ඒ ඔක්කොම අපි හිතන විදිහ හින්දා. හරි. අඩු පාඩුමයි අපි හිතන්නේ හැම වෙලේම අත්‍යවච්චදයනවී ඒවා මේ අව මටම අපට සන්තෝසිෙන් ජීවත්තෙන් ඔය හතර ඊට අමතරම යමක් ෝනනං ඒ දේවල් ගැනත් උපේක්ෂා සහගතව තමයි කාරණා දැනගෙන තමයි අපි ඒ දේවල් අපේ පැත්තෙන්, කරගත යුතුව තියෙන්නේ කාරණ දැනගෙන මොකද ඕන කියලා. ඇත්තටම මං කියන්නේ දුරකතනයක් වඋනත් මේ කාලේ අවශ්‍යනං ඒන් ලබාගත හැකි යහපත් ප්‍රතිඵල යහපත් ප්‍රයෝජන ලබාගන්නට පමණක් අවශ්‍ය වෙන ආකාරයට තමන්ගි ජීවිතයට ප්‍රයෝජනවත් වෙන ආකාරයට මේක උපයා සපයාගන්නට ඕන එතකොට මෙන්න මේ අබමය තියාගෙන සන්තෝසෙන්ම ජීවත්තයෙන්ට පුළුවංකම තියෙන අපේ මනසට. නොයකුත් ආකාරයේ සිතුවිලි එවා නෑ මේක කත් ඕන මේකත් ඕන මෙිවත් ඕන මෙවත්ව ඕන මෙචරක් න අහවල් තන මච්චරක්තින හවල් අයට මෙච්චරක්තියෙනන හලා ජීවත්වෙන හෙ මේ අය ජීවත්වන්න මේවිදි නොයෙකුත් ආකාරයේ චින්තනයක් ඇතිවෙන්නවා විතරක්නෙවෙයි. අන්න ඒ චින්තනය ඇතිකරවන්නට අපිළඟ ඉන්න මිත්‍රයෝ අපිළඟ ඉන්න හිතවත්තාය පුද්දුම් විදිහට දායක වෙනවා. මතක ඇති මේ පිනන්තායට මම කිව්වා තමන්ගේ කල්ල යාන මිත්‍රයා අම්මතාත්ත වඩත් පුුවන් දරුවෙන්ඩත් පුළුවන් තමන්ගේ යාල් මිත්‍රාදයකෙන්න්නටත් පුළුවන් සහෝදරයක කන්නටත් පුළන් වෙනත් කෙනෙක් වන්නටත් පුළුවන්ඒගේම පාපමිත්‍රත් ැත් කියන්නට තියන්නේ එකමයි පාමිත්‍යය සහයට අමතාතාව වන්නටත් පුළුවන් තමන්ගේ දරු ෙන්න්නටත් පුළන් ස්වාමයාස්වාමි දියනය වෙන්නටත් පුළුවන් ඉතිං ඒ වගේ වෙනත් කෙනෙක් වෙන්නටත් පුළුවන් පාපමිත්‍ර වැඩ පිළිවෙල තමාන්ලාඟට අරගෙන එන්නේ තමන්ගේ හිතේ සැනසීම ඇතිකරගණ්ඩ මේ තියන බලාපොරොත්තු අත හැරන්නට ඕන වෝ එක එකක දේවල් ගැ තිෙන ඒ ොකද ඒ හැමයික්ම කොමත් අපිට නැති වෙන දේවල් ැව සිව්පසය ගැන තර දහස තියන්නනට ඕනෙ කියලා. එතකට අපිට මේ වගේ මානසිකත්තයකට එන්නට උදව්පකාරනුව න කවුහරි කතා කරනකොට විශේසෙන්ම අපි ආශ්‍රය කරණය දිහා බලන්ඩ අපේ පෙන්න්නත්න්නේ. ඒ අය අපට නොයකුත් ආකාරයේ ගෙවල් ගැන කතා කරනවා ඉඩංගැන කතා කරනවා එක ඒ එක දේවල්. මේ ුවනැත්තන් ජීවත් වෙලා වැඩක් නෑ කියලාසිව්පසයට වඩා වැඩි යම ගැන. අත්‍යවශ්‍යයි කියලා කතා කරනවා නං. සමහරිට අපේ යහපත සඳහාන් වෙන්ඩපුුවන් මේ කතාව අපේ හපත සඳහන් වඩ පුුවන් කෙනෙකි ලෝකෙක හපතන මුත්. ඒක තුළ ඒ ගැන අපිට අතුෘප්තිකර විදිහට අතුෘප්තිකර හැඟීමක් ඇතිවෙන විදිරට යම කතාකරනවා නම් එතන අකුසල් වැඩෙන්නේ . අත්‍යවශ්‍යද දෙවල් විතර ලෝබ පදින විදිහර දේශ පදින විදිහට මෝහයෙන් යුක්තව කතා කරන වන ඒවා ගැන අපි බහෝම චැලකිරිමත් වෙලා සව්පසය පදන මේ තියාගෙන අනිදදේවල් අත්‍යවශ දෙවල් නොවන මට්ටමට අපේ මනස සකස් කරගණ්ඩ ඕනේ ඒකටට කවර යුදධෝ කරනොනගේ අපේ කල් අනමිත්‍රයෙක් ඒකට ප්‍රතිවිරුද්ධව යම කටයුතු කරනවා අනං ඒ අපේ පාපමිත්‍රය හඳ ජීවිතයේ තෘප්තිමත් බව ගැනයි මේ කියන්නේ ඕනම දෙයක් දි බලන ස්වභාවය. ඕනම දෙයක් දිහා බලන ස්වභාවය මට බොහෝ දෙනෙක් අත්‍යවශ්‍යද ජීවත්තෙන්ට ඔ හැබැයි මට තනිම ජීවත්තයෙන්ට පුළුවන් ප්‍රශ්නතිය මේ කටයු ඇතිවී නේවන් හැමදාම කියන්නේ ඒයි මට නොසලකා ඉඳන්නවානං එතන තමයි ප්‍රශ්නතියන්නේ ඒව ගැන හිත හිත හිතහිතමේ ජීවිතයේ ගෙවන ස්වභාවය තුළ වැරදි විදිහට බලාපොරොත්ව ඇතිකරගැීම නිසා තමයි ගොඩාක් දෙනකොට ලොකෝ දුකට පත්තෙන්ට වෙලා තියෙන් නතින් ඒවා ගැන මේ කෙටියෙන් කියවනං වැඩියම් අවධාන යොමු කරලා. මානසිකත්වය මේ ලෞකිකත්වය තුළ ඉහළම සැපසම්පත් ලබාගණ්ඩෝනෑ ප්‍රාණගාත අදත්තාදාාන කාමිත්‍යචාර මසාවාද පිසුනවාච පරසාවාච සම්ප්‍රප්පලාප ආද. සිද්ධරමින් මේ කටයුතු කරන්නට ඕනෑ කියලා යමෙක් උපදෙස් දෙෙනවා නම් ඒ තැනැත වහාම බැහැ කරන්නටම ඕනෑ. ඉතිං ඒකහින්දා හොයාගණ්ඩ ඕන ඔය විදිහට එකක් සිව්පසයෙන් එහා ගිය දේවල් පිළිබඳව මා පොළබොනවනම්. අනිත් මේ හොරකං ආදී අකුසලයන් සිද්ධ කරන්න මාව පොළඹොවන්නේ නම්. කං ආදී අකුසලයන් සිද්ධරන හම පොලිබන්නේ නං අනිත් එක තමයි ධර්මයන් මට ඇත්තන්නට වශය කරන වැඩ කටයුතු උපයා සපයාදන්නට සූදානං හැබලේීම ඒවා ගැන අනිත් පැත්තටම නං කතා කරන්නේ බැහැර කරලා නං කතා කරන්නේ වෙනත් සැනසීමක් ගැනනම් කතා කරන්නති මෙ ඔක්කෝම දේවල් අපි විමසල බන්නකොට කෙටෙන් කියන්නට තියෙන්නේ කෙලෙස් උපදයෝයින පැත්තට වැඩ කරනවා කියන එකයි. ඉති ඒක හින්දා හැමවෙලේම අපිට මේ මිත්‍රයා කියන කෙනා බලපානවා අපේ පින්නත්නේ ඉතාම තදින් අප හිතරමයි මිත්‍රත්ත්‍රයත් එක්ක තියෙන මහා පුදුම දෙයක් ඒක. එතකොට මේ මිත්‍රයා කියන කෙන කල්්‍යයාන මිත්‍රය කුණොත් එයා ඔය අපිට පීඩාවනනකොට ඒ හරියට අර්ථදක්කල දැන්ගුව කිව්ව දිහට කෙලෙස් අඩුවන විදිහට සිව් පසයෙන් යපෙන විදිහට ප්‍රාණගාතාදිය නොකරන විදිහට. විසේසේම මෛත්‍රියෙන් යුක්තව කාටේසු කරන විදිහට හැම නිමේෂයකම අපිට උපදෙස් ලබා දෙෙනවා කෙටියෙන් කියරන ධර්මාණනකූලු පපදෙස් ලබාදනවා ජීවත්වීම සඳහා. එතකොට වගේම තමයි අනිත් තැනැත්තා අධර්මායට අදාලවම තමයි උපදෙස් ලබා දෙන්නේ ඒ තමයි පාපමිත්‍ර සේවනය අපේ හිතට නමුත් මේ මිත්‍රත්වය කෙනෙක් අපේ ළඟතියෙනවන කවුරු හෝ කෙනෙක් ගැන ඒ මිත්‍රත්වය නිසාවෙෙන් ඒ කෙනා කියන දේවලොට ලොකු ඉඩක් අපේ හිතේ ඇති වෙනවා ලොකු ඉඩක් ඇතිවෙනවා ඒද හරියටම තෝරගණ්ඩ ඕන මයි යහපත් කෙනා ළඟතියෙන මම්මේ දැන් කතා කරාවගේ යහපත් කෙනා ළඟ තියෙනවා අප පින්නත්න ඒ කල්්‍යයානමිත්‍ර කුසලතාවයන් ඒ හඳුනාගඩ ඕන අයහපත් කෙනා ළඟ තියෙන්නේ පාපමිත්‍ර අකුසල තාවයන් එකන්නේ කල්්‍යාන මිත්‍රෙක් තුළ නැත්තන් යහපත් පුද්ගලයන්තුළ යෙන සහර ගැඹූරු සමහර දරාගන්න මහා පුදුමාකාර හැඟීම් තියෙනවා අන්න වෙනුවෙන් කරන මහා කැපකිරම් තියෙන සම්හර විට කෙනෙක්ව වෙන වැරද්දකට තද බල විදිහට හුවෙනවා කියල දනගත්හම සමහරයට තමන්ගේ පැත්තට ඒ රත් දෙෙනව කියර දනගත්තහම මංගේ වැරද කරේ නෑහැ කියලා කියන්නන්නේෙත් ඇැතුව නොමු නිහන්ඩ දරාගැනීමක් නිහඬව අතිප්‍රබල දරාගැනීමක් සිද්ධ කරගන්න ස්වභාාවයක් තියෙනවා එතකොට ඒවා සමහර අය ආර්ථදක්වනවා මෝඩ වැඩකිල ඒ අර්ථදක්වන් නේතින් පැහැදිලිවම කල්්‍යානමිතයන් පාමයන් බහෝ අමාරුවයි කල්්‍යයාානමිත්‍රයන් හඳුනාගන්නට මොකද ඇයි සාන්තධාන්ත ආකාරයට කල්්‍යානමිත්‍රයන් වේසෙන් බොහෝ පාපමිත්‍ර මේ සමාජයේ සැරිසරණ අපන්නත්න්නේ බොහෝ පාපමිත්‍රයන් සැරිසරණයග හින්ද යම්කිසි කාලයක් ආශ්‍රය කරන්නටම ඕන දැක්ක ගමන් යම් කිසි කෙනෙක් කෙරෙහි පැහැදීමක් ඇතිවීම අපිට මානසික සුවතාවේ නැතිවඩ විශාල හේතුවක් වෙනෝ යම් කිසි කාලයක් කාශත්‍රය කරන්න ඕන විසිේසි එකතු වෙලා වැඩක් කරන්න ඕන. එහම වැඩ කරනොකට යම් කිසි කාලයක් ආශත්‍රය කරනකොට අපිට මේ කල්්‍යයානමිත්‍රයක් කවුද කියලා හොඳින් හඳුනාගන්නට පුළුවංකම තියෙන මෙයා සැබෑ කල්්‍යයාෑනමිත්‍රයෙක්ද කියලා එහමැතු මුලාවට පත්වනද ලොක ගැටලුවක් මොද යානයි බොහොම භයානකයි අපේ හිතට තදින් බලපාන මිත්‍රයක් ලකන් අයට අපට එබිං කරඩ පුළුවන්මතියනවා එතකොට හඳුනාගන්ඩ පොඩ්ඩක්. එනද මේ කතා කරපු හැමදේකම සාරංශයක් හිත සැනසීමම ජීවත්යෙන්න්නට ඔන්නම් පින්නවත්න්නේ මේ පාපමිත්‍ර සහ කල්්‍යාන මිත්‍ර සේවනය කියන එක තියන භයානකම මේ පාපමි මිත්‍රයා කියනකෙනාග තියන භයනකම වගේම ලාබය ගැන පිහිතාගඩ මේක හොයා ගන්ඩ පිරන්නම කද දන්නවාද. මගේ හිතට බලපාන මගේ සිතලවලට බලපාන්නේ කෞුද කියලා ලයිස්තුව හදාගන්න. මේ වෙනට අම්ම වෙන්ඩ පුළුවන් තාත වෙන්ඩ පුුවන් සහෝදරය වෙන්ඩ පුලන් ාතින් වඩ පුුවන් ස්වාමයා ස්වාම දීනී වෙන්ඩ පුුවන් වෙනත් කෞුරුම් හෝ වඩ පුළලන් මගේ තීරණ වලට මගේ හිතට තදිින් බලපාන අය. එයාගේ වචන එයාගේ ක්‍රියා, මගේ ජීවිතයට තදින් බලපානවා මොකද ඒ තමයි ඒ අයව මගේ මිත්‍රෝ වෙලා තියෙන් මිත්‍රයා කියලා කියන එක අමතාතත් මිත්‍රය වෙන්නේ මිත්‍රත්වය තියෙනවන මිත්‍රත්වය තුළ අපිට බලපානවා එන්න ඒ අය ගැන පොඩ්ටක් විමසිල්ලෙෙන් ඉන්ඩම ඕනෑ මේ අයගේ ක්‍රියාවන් මේ අයගේ වචන තීර්ක කාලයක් තිස්සේ හදාරන්නට ඕන මොකද මේ පිරිස තමයි මගේ හිතට බලපාන අය එතකොට ධර්මානුකූලෝ මංමොකද කරණ්ඩුවනේ මේ පිරිස ගැන විනිශ්්‍යයක් ඇති කරගණ්ඩුවන ධර්ම විිනිශ්්‍යයක් තමන්ගි තුළින් මේ මේ අයගේ තත්තමකද මේ යා මේ වගේ කෙනෙක් මෙයා මේ වගේ කෙනෙක් මෙයා මේ වගේ කෙනෙක් කියලා. එතකොට අන්න එහෙම අපිට ධර්මානකුල තේරුම්ගතර පසම මිත්‍රය අංම බැහර කරන්න නෙවු ම මේ මේ සතිය පුරාවට කියලාතියෙනවා බැහැ කරන්න නෙවෙයෝ. මන්ගේ තුින් දුරන්නට යන දුරවා කියලා කියන්නේ හිතට බලපාන්නේ නැති ආකාරයට සකස්කරගන්න. කේලංකාරෙක් කියලා දැනගත්තොත් එ හෙම. ඇති වෙනකං අන්න අයෝ බිඳෝනුව කියලා දැනගත්තොත් හෙව. එයා මගේ හිතට බලපාන්න නැතිදිට සකස්කරගත්තේ නැත්තම් මොකද වෙන්නේ. එහෙම සකස්කරගත්තේ නැත්තං සිද්ධ වෙන්නේ අපිට අති විශාල ගැටලුවක් නඇතම් මගේ හිත බලාපනවා කේලාටික ඔක්කොම දන්වාන කියේලාං කියන කොට ළඟ ඉන්න සමහර හොඳ අයටත් ගොඩා කරදරකාරී තත්වයක් ඇැවෙන විදිරිතමයි හිත දූෂණය කරවන කාරණාවක් කියේලංකිෙනවා කියලා කියන්. ඒකෙන තමක් ලළඟ ඉන්න කල්්‍යානමිත්‍රයෝදදු පාපමිත්‍රයුතු කියලා හඳු ගැෙන කල්්‍යයානමිත්‍රයන්ග තන්ගේ හිතට හොන්තට බලපාන විදිහට කොහොම හරි සකස්ක ගණ්ඩුන ආස්ශ්‍රය කරලා ආශ්‍රය කරලා ආශ්‍රය කරලා. පාපමිත්‍රයන් තමගේ හිතට බලපා නැති විදිහට ආශ්‍රයක කණ්ඩ ඕන. මේ උපක්‍රමය අරගෙන යන්නට ඕනේ. එතකොට තමං ලඟ අන්තිමර හිතට බලපානන්නේ අනිතයි ඔක්කෝ මාස්ත්‍රය කරනවා මගේ හිතට බලපෑම් කරන්න පුඩුවන්කම තිෙන්නේ යහපත් අයට විතරයි කියන කොන්දේසිය මගේ ළඟ තබාගන්නට හැකියාවක් තියෙන්ට ව නැත්තං අපි අර පාපී දේවල්ට නැුරුවෙලා නැබරුවෙලා නැබරවිලා අවසානයේදී ඉතාම ප්‍රබල මානසික පීඩනවලට ලක්කනවා. ඉතිං හිත සනසවාගෙන හිත සැනසීමෙන් ජීවත් යෙන්න්නට ලදදීයින් සතුට වෙලා ජීවත් එෙන්ට හුරුවෙලා තියෙන යාළුවන්වා ආශරය කරන්න ඒක අයට සව්පසේ කතාාවකුත් ම මෙ තෙන්ට එකතුකරේ අවසාන වසයෙන් තව දෙයක් කියන්නට තිෙන. කෙනෙක්ක හඳු ගණ්ඩ පුළුවන් ක්‍රමයක් මංමේ කියන්න උත්හ කරන්න. සහට තමන් ව්‍යවාාපාප්ෙන්ඩ ඉන්න කෙනෙක් වෙන්නටත් පුලො. එහෙම නැත්ං තමන්ගේම කවරුන් හෝ ලඟිට කෙන හිතර බලපා කෙනෙක් නැපිදිර කියන් එහම කෙනෙක් තමන්ගේ අම්මතාත්තා වෙනුවෙන් දක්වන ප්‍රතිචාරයමකන්ද කෙන බලන්න. යම්කිසි කෙනෙක් තමන්ගේ අම්මතාත්තට සලකන්නේ නැත්තා. අපි ඉතාම දැඩිව කිව යුතු තියෙනව එයා කල් අනිත්‍රෙක් වෙෙනෙනෑ වෙන කෙනෙකුට. තමන්ගේ අම්මතතාත්තට නොසලකා ඉන්නවනම් හැකියාව තියෙද්දී. සලකණ්ඩ හැකියාව තියෙද්දී, හපත් වචන කියන්න පුළුවන්කම තියදී යහපත් වචන කියන්නේ යහපත්තිදිර බවභෝග සම්පත්වලින් සලකන්ට පුළුවන්කම තියද්ද එහෙම සලකන්න නැත්තාං ධර්මයෙන් සලකන්නට පුළුවන්කම තයේදදි ධර්මාණනකූල චින්තනයක් ඇතිකර වන්නට හැකියාව තියද එහෙම කරන්න නැත්තා එතකොට දෙමෝපියන්ට සලකන්නේ නැති කෙනෙක් කලකැන බහෝම ගුණමකු කෙනෙ ඒ වගේ අයගින් කවදාකොත් කල්්‍යානමිත්‍ර ලක්සණ බලාපොරොත් වෙන්නට එා හරිද ඒක ලොකූමින්ම්මක් කරගණ්ඩ ඕන හිමීන් හොයල බලන්ඩ කෙනෙක්ව තෝරගණඩ ගිහාම තමන්ගේ ජීවිතට එකතු කර ගණ්ඩ එක යාළුවකෙන්ට පුළුව. එය තමන්ගේ දෙමවපියන්ට ඉතාමත්ම ආදරනීයෝ ඉතාමත්ම ගෞරෝනීෝ ඉතාමත්ම පූජනීව සලකනවනං ඒතැත්ත හොඳයට කෘතිගුණ දන්න කෙනෙක්. කෙටිය කියෙන නම් අම්මතාත්තට සලකන්න ඇති මනුස්සේක් මට සලකයි කියලා කවදක්ත් හිතන් පුළුවන්ක මට නෑ කියන පරම ඇත්තට අපි. ලංවෙන්නට ඕන අම්මතතාත්තා අයිංකරන මනස්සෙකුට මාව අයිකරන එක හෙට දෙයක් නෙවෙයි ගුණමකුව. හරිද ගුණමක්කුව මාව අයිර එක එහැට දෙයක් නෙවෙයි ඒ නිසා වෙෙන් දෙමාවපියන් ගැන දක්වන ප්‍රතිපත්තිය දිහා බල්ල පාපමිත්‍රයන් කලයාමිත්‍රයන් තෝරගණ්ඩවන කොහොමනමුත් හැම වෙලාවකම වගේ අපේ හිත. තුළට ධර්මය නැබුරු කරලා දෙන ධර්මානුකූල විග්‍රහයන් ඇති කරලා දෙන. වහන්නේ නැති. අකුසලයට බරවෙන්නේ මානසිකත්තයක් ඇති කරවන්නට හේතුවෙන්නේ නැති කෙනා අපේ හිතට මහපුදුමාකාර සැනසීමක් ළඟා කරලා දෙන කෙනෙක් ඒකින්ද ජීවිතයට කල්යානමිත්‍ර එකතු කරගත්ත හ මානසික ස්ුවතාවය ආය අමුතුුවෙන් හොයන්ට දෙයක් නැත ජීතයට කල්්‍යයානමිත්‍ර එකතු කරගත් තොත්තු මානසික ස්ුවතාව කෙක්කාය අමුතුුවෙන් හොයන් දෙයක් නෑ බැ ජීවි පාමිත්‍රියයන් එකතු කරගත්තොතුන් මේ මානසික සුවතාවේ කියන එකහොයි කවරදාක්වත් ඇති වෙන්නේ නැෑ එකතු කර ගන්නවා කියලා කියන්නේ ලංගින් ආස්ත්‍රය කරනවා හෙමනැත්තං මේ දවකට දෙරයක් තුන්සරයක් දකිනය පමණයටටයුතු කරනවා කියනෙ එක නෙවෙයි එකතු කරගන්නවා කිය කියන්නේ. ඒ අයගේ සිතු විලී මගේ සිතු විලි වලට රිජ්ුව බලපාන මට්ටමකට ආසන්න කරගෙන ලංකරගෙන. ඒ අයගේ. කතා එයාගේ වචන මගේ සිතු ඉරියවලට බලපානාආකාරයට මම එයා භාවිතා කරන න ඒකර ෙන ආස්ත්‍රය කරන නැත්තං ලංකරගෙන තියෙනවකි ඇතින් ඒගේ පාපමිත්‍රයෝ අපි එකද උනොතුන් හරිියන් නනැහැ ඇති දෙමවපියන්ට සලකන්න ඇතිගෙන කොමත් පරිහානයට ලක්වෙන පාපමිත්‍රයකේ වගේ තමයි ඉති ධර්මයතියන බොහෝදීවල් කතා කර ගෙන කරන්න බැරි තරං මිමි. ඇතිකරගන්න පුලන් ඒයි ම කලිමකව්වේ සියව්පසය ගැන කතාවක්කිකොහොමන මුතු තමන්ට ලැබෙන දෙයක්තියනන පොඩි දෙ හරි බෙදා හදාගන්නවද කෙලාත් චුට්ටක් කොල ලට කෙනෙක්. බෙදාහදාගන්නවානං ඒතැනැත්තා අන්න අයත් සමඟ බොෝම කරුණාවන්ත කෙනෙක් ඒ වගේම පරිහානියට ලක්වෙන කෙනෙක් නෙවෙයි. තමන්ට ලැබෙන පුචි දහරී තව කෙනෙක් සඟවාගන්නට උත්සහ කරනවා නම් ඒතනත් කවක්ත් හො මිත්‍රය බවට පත්ව න්නේෙ නැ හැම දෙයක් එක්කම අපි බලන්ඩුවන අපිත් එක්ක අන්නෑ ගැන කතාබා කරන විදිහ. ඔක්ක විම හොයාගඩ පුළුවන් මනසේක් අන් අයගැන ක්‍රියාත්මක වන්නදී විශේෂයෙන් කලබල වෙලාවක දුක් ඇතිවෙන වෙලාවක මානසික වැටන වෙලාව අසරණ වෙන වෙලාවක අපි හැරදාලා යනවා නම් එන්න ඒතැනත් තකව දා කොත් කල්ලාන මිත්‍රයෙක් වෙන්නේ නැහැ. පාපමිත්‍රයෙක් මයි වෙන්නේ තමන්ගේ වාසියට වැඩකරන. ඉති මේ ඔක්කොමත් එක් හිතට වහල් වෙන්නේ නැතුව. කොච්චර තමන්ට හවල් අහවල් ආකාරය දේවල් ලැබේවී නැතම් හා දැක්කත් සැනසීමක් ඇතිවෙනවා වගේ හැඟීමක් තියෙන න රූපයකට බැඳීමක් තිනොනගේ හැම තැනකදම කල්ල යාන මිත්‍රයෙක්ද කියෙනෙ හොවෙල බලන්ට නැතන් ජීවිත්තේම අඳුරේ. හරිද මඟ ජීතයට අයිතියක් තියෙනවා ජීවත්වෙන්ද. මිනිස්සුන්ට අපි උදව් කරන්ඩ ඕනෙ. හැවලේ මිනිස්සුන්ඩ දව කර්ඩ ඕනේ. නමුත් ඒ අය අපේ හිත්වලට බලපාන විදි අපි අපේ හිත විවර කරලා දෙන්නට හොඳ නැහැ කල්්‍යයානමිත්‍රයෙක් නවෙන. උදව් කර්ඩ ඕනෙත් නැහැ. පුළුවන්නම් බලපාන විදිහට හිත විවර කරලා දෙට කල්ලයාන මිත්‍රයෙකුට ම්. යමක් බලාපොරොත්තු නොවීම ඔය හිත පෝෂණය කරනවා. හරි ඒක හින්දා මේ ජීවත්වෙන කලාව හදාගන්නට කවුරුන් හෝ මක් නෑ. අම්මතාත් හෝ මක් නෑ කල් යනමිත්‍රෝ නෙවේ නම් දරුව හෝකමක්නෑ. පාපමිත්‍රෝ කියලා දැනෙනවන තමන්ගේ හිතට බලපාන්න නැතිවෙන විදිහට ඒ අයව හිතෙන් බැහැර කරන්න රි බලහත්කාරයෙන් හරි ළඟතියා ගණ්ඩ මේ මේ අයයි කල් ්‍යාන මිත්‍රයෝ කියලා හොඳට දැනවාවනම් බලහත්කාරයෙන් හරි එලෙව්වත් යන්න ඇතුව ළඟට වෙලා ඉන්ඩ. ඒක තමයි අපේ ජීවිතයට අපි මානසික සැනසීමක් ඇතිකර ගණඩ පුුවන් ඉතාමත්ම සුවදායක තත්තවකට පත්තෙන්ට පුළුවන් අපූරු ක්‍රමවේ දෙයක්න මේ ආශ්‍රය කරණය කල්්‍යයා අනමිත්‍රයන් වීම එම නොවනොතුන්. පීඩනයෙන් පීරනයට ලක්වනපි නති පීඩනයට ලක් නොවිය යුතු තැංගලත් මේ මිනිස්ස අපිව පීඩණනයට ලක් කරවනවා. එවගේම පීඩනයට ලක්වෙන තැනේදී ඒ පිඩනේ වැඩිවෙන විදිහේ චින්තනයකට අපිව සම්පූණෙන් ඇැබුරු කරනවා. ති මේ දේවල් ගෙන හොඳට හිතන්ඩ ජීවිතයේ වරද්ධගණඩ කාලයක් නෑ සසර වරදීවී තිරි සංාධී තැංගලුපදීවී ඒ හිදා හිත වැරදුනොත් හිතේ ක්‍රියාකාරත්තය තුළ කුසලේ නැගෙන විදිහට යම් කිසි ගැටළුවක් ඇති වඋනොතුන් අය ගොඩේට බොහොම මාරු මේ ඔක්කොම හිතලා මේ ජීවිතය සාර්ථ කරගණඩත් සසර ජීවිතය සුපත් කර ගන්නත් උතුම් නිවනිින් සැනසන්නටත් හැම දෙනාටම කල්යානිත්‍රියයන්ඩ බේවා කියලි ප්‍රාර්ථනා කරනවා ඒවගේ පාපමිත්‍රයන් හැකි ඉක්මනින් තමන්ගේ තුළින් දුරුවේවා මේ ජීවිත සාර්ථකේවා සසර සුවපත්තේවා උතු නිවනිින් සැනසේවා කියළ හැම දෙෙන වෙනෙන් අපි ප්‍රාර්ථනා කරනවා ආකා සට්ටා චුම්මට්ා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තගන් මෝදිත්තා චිරංරකං තුසා සනං චිරංරක්කං තුදී සනං චිරං රකං තුමං පරංති හොඳ පිනත්නේ අද මේ ධර්මදේශනාවේ දායකත්ය වසයෙන් සඳහන් කල තියෙන්නේ මත්තය ගොඩ නිමලා වැඩි සිංහ මහත්මිය කියලායි දෙෙසම්බර්මස පන්දිනයේදී ඇති ප්‍රසාත් අන්ජලී සනුමී යන දරුවන්ට සහ අමල් සධීකා වරුණ සැනුමි මෙතුලි යන සියල්ම දරුවට සෙත් ප්‍රාර්ථනා කිරීම සදාතමයි අදදවස්සීම මේ ධර්ම දෙශනා දායකත්ය දරන්නේ. ඒවගේ සේනරත්නාම සිංහ පියුතුමාට ප්‍රන්සිනා හාමි මිත්තනය සහ වර්ග පරම්පරාවේ මේ පළලො ඇන්ට ේදුන පින් කැමති ස්ියලූම ඥාතිීන්ට මේ පින් අනුමෝදන් වේවාකර ප්‍රාර්ථනා කරනවාකර සඳහන් කර තියෙන ඇතින් යාකාරයටම අපි අමරසිංහ පියතුමා ප්‍රන්සි හම මිත්තනය ඇතුළ සියලුම ාත මිත්‍රාදිීට මේ පිරිසවනීම මේ පාලු ාව සිල්ම ාතිමිත්‍රාදිීනම පින මොදන් වා ඒ ඇත්තන් සුගතියෙන් සුගතිර පත්ව වාසාහිදි උතුම් නිියවනිින් සැසනට හේතුව ඒවා කියර ප්‍රාර්ථනා කරනවා නිමලා වැඩි සිංහ මහත්මිය ඇතු ලූූ ඒ උපන්දිනය සමරණ දරුවන් ඒ හැම දෙනාටම ඒ වගේම සියලුම දරුවන්ටත් සුජීවත් වාසකන්න හැම දෙනාටමත් මේ සියලු පු්න්න ශක්තින්, නිදුක් නිරෝගී චිරජීවනය දීර්ගාවය සඳහාම වේවා, මෙවේසන කාරි කාලයේදී කිසිදු අනතුරකට පත් නොේවා, කල් යාමිත්‍ර ආශ්‍රයෙන් නිබාධව නිරතුරුව ලැබේවා සසර වසනතාක් කල් පාපමිත්‍ර ඇසරකට පත් නොේවා උතුම් සැනැසීමෙන් සැනසෙන්න්නට උතුම් චතුරාත් සඇතිධර්මය ඔබොද වන්නට මේ සියුලු පුුණන්න ශක්තින් මේ හැම දෙනාටම හේට වේවා කලපි ප්‍රාර්ථනා කරනවා. armaනාටම සමා සබදු சරණයි මෙවැනි වட்டிිனாධரமதேஷனா நரபிීම ජயமக TVී YouTubeூ නාளிக்காව சබஸ்கிரைाइப்් කර சீனுுவண கிளிิக் කරන්න